ජීවිතේ හැමෝටම හීන තිබෙනවා. ඒවා ඉෂ්ට කරගන්න ගොඩක් අය කැපකිරීම කරනවා. ඕනෑම කාන්තාවකට තියෙන ලොකුම හීනයක් තමයි මව් පදවිය ලබන එක. ඒ හීන දවසක ඉෂ්ට වුණොත් ඇතැම් මව්වරු තමන්ගේ ලේයින් වදාපු දරුවන්ව මහමග අතහැරලා යනවා. තවත් සමහරු දරුවන්ව අමානුෂික ලෙස මරදමනවා. ඒ වගේ ශෝකනීය පුවත් නම් අපට නිතර නිතර අසන්නට ලැබෙනවා. තවත් ඒ වගේ ශෝකනීය පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් අසන්නට ලැබුණා. තම සැමියාත් නොමැතුව වසර 45ක් කාලයක් තිස්සේ රැක බලාගත් තම ආබාධිත දියණියට පොල්ලකින් ගසා අමානුෂික ලෙස මරා දමා පසුව දියණියට ගිනි තැබූ 67 හැවිරිදී වයෝවෘද්ධ මවක් ගම්පොළ පොලිසිය මගින් පසුගිය 19 වනදා අත්අඩංගුවටගෙන තිබෙනවා. ගම්පොළ ප්‍රදේශයේදී සිදු වූ මෙම අවාසනාවන්ත සිද්ධියෙන් මියගොස් ඇත්තේ කෝවිල්ල මුල්ලේ ගෙදර මේරිනෝනා නැමැති 45 හැවිරිදි ආබාධිත කාන්තාවයි. මියගිය දීනිය සහ ඇගේ මව තනිව මෙම ප්‍රදේශයේ කුඩා නිවසක ජීවත් ඇති අතර තම දීනිය වූ මේරිනෝරා මැරීමට සැකපිට ඇගේ මව වන ලෝරිනෝනා මෙසේ අත්අඩංගුවටගෙන තිබුණා. දීනියට කුඩා කලදී සිදු කරන ලද එන්නත් කිරීමකින් පසු තම දීනිය ආබාධිතත්වයට පත් වූ බවත් කාලයක් තම දීනියට දෙඩි සෙනහසකින් සිටි බවත් ඇය පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. තවද පොලිසිය කර ප්‍රශ්න කිරීම හමුවේ ඇය පවසා ඇත්තේ තම දීනිය 18 වනදා උදෑසන මරා දැමූ බවයි. දීනිය ඇඳේ නිදා සිටියේදී උදුළු මෙටිකින් පහර දී ඇති අතර පසුව බිමට ඇද දමා රෙදි කැබලි ආදිය සිරුරට දමා ගින් තබා තිබෙනවා. සිරුර සම්පූර්ණයෙන් පිළිසී නොමැති නිසා පසු 18 වනදා රාත්‍රියේ දීනියගේ සිරුර බිම දිගා කර දවස පහන් දෙකක් දැල්වා මව එදින රාත්‍රියේ දීනියගේ මල සිරුර සමග රැය පහන් කර ඇති බවයි වාර්තා වන්නේ. ඊට පසුදා ඇගේ නිවසට යාබද වත්තට පැමිණි අයෙකු මෙම මවට කතා කළ අවස්ථාවේ දුව ඊයේ මැරුණා. ගමේ කවුරුත් තාම පැමිණියේ නැතැයි පවසා ඇති අතර එම අය මේ බව ගමේ අයට පැවසීමෙන් පසු ග්‍රාම නිලධාරිනියට ඒ බව දැනුම් දී තිබෙනවා. පසුව ග්‍රාම නිලධාරිනිය පැමිණ නිවසේ ඇති දීනියගේ මල සිරුර පරීක්ෂා කිරීමේදී පිළිස්සුම් තුවාල හා රුධිරය දැක ඒ බව ගම්පොළ පොලිසිය වෙත දන්වා තිබෙනවා. 19 වනදා ගම්පොළ පොලිසිය විසින් වයෝවෘද්ධ මව අත්අඩංගුවටගෙන තිබූ අතර සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ ගම්පොළ රෝහලේ පැවැත්වීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ.